මගිතන්නේ මමත් 1986 ඉඳන් මැතිවරණ 15ක් 20ක්කට සහභාගී වෙලා තියෙනවා. නමුත් මේ තරම් උනන්දුවක් තියෙන මහජනතාවගේ සහ අනිකුත් ආයතනවල උනන්දුවක් තියෙන ඡන්ද විමසීමක් මමත් දැකලා නැහැ. මේ සියලුම කරුණු සලකා බලලා මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම් දිනයට අවශ්‍ය වෙන දේවල්, නාම යෝජනා දිනයට අවශ්‍ය දේවල් ඒ සියල්ල සලකා බලලා තමයි මේ දිනය තීරණය කරන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ, ඒ කියන්නේ මේ මාසයේ අවසාන වීමට ප්‍රථම ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ දිනය ප්‍රකාශ කරන්න. ඒ දිනයේදී අපි ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම නිකුත් කරනවා. ඒ දැන්වීමේ අඩංගු වෙනවා නාම යෝජනා බාර ගන්නා දිනය, ඒ වගේම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය. මං කල්නුත් සඳහන් කළ පරිදි හෙට 17 වෙනිදා හෙටින් පටන් ගත්තාම මේ මාසේ අවසාන වීමට කලින් ඡන්ද විමසීම් නිවේදනය නිකුත් කරන බව තමයි ප්‍රකාශ කිරීම සිදු වෙන්නේ. මේ දිනය තීරණය කිරීමේදී වෙනත් කිසිම හේතුවක් බලපාන්නේ නැහැ. පහුගිය දින කීපය තුළම මම දැක්කා විවිධ සමාජ මාධ්‍ය සහ නිකුත් ඒ වගේ මේක 17 වෙනිදා ඇයි නිකුත් කරන්නේ නැත්තේ, ඊළඟට හැකි ඉක්මනින් මේක නිකුත් කරන්නේ නැත්තේ ඇයි, ඒකට මේ හේතු බලපානවද කියලා එහෙම නොඑක් විවේචන සහ මේවා ඉල්ලවලා තිබුණා. මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමති මේ දිනය අපට අගෝතු 20 දක්වාම තබා ගන්න පුළුවන් අවශ්‍යතාව. මේ 17 වෙනිදා ඉඳන් අගෝතු 20 දක්වාම ඒ කාල සීමාව තුළ ඕනෑම දිනයක මේක නිකුත් කරන්න පුළුවන්. නමුත් අපි ජූලි මාසයේ අවසන් වීමට ප්‍රථම මේ දිනය ප්‍රකාශයටපත් කරනවා. ඒක හුදෙක් ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන මත පමණයි තීරණය වෙන්නේ.